අද මේ සමාජය ගත්තර පස්සේ මේ නවීන තාක්ෂණෙත් එක්ක හරි මොනවහරි දෙයක් නිසා සමහර තැන්වල හොඳ දේවල් ගිලිහිලා තියෙනවා. දැන් අර බෙක් මාස්ටර් කියන ඒ අති දැවැන්තයා හිටපු යුගය නෙමෙයි මේ තියෙන්නේ. නමුත් අද මේ සින්දු ටික ඒ විදිහටම දැන් මේ අයියා ගායනා කරනකොට සුප්‍රියක්ක මට කියනවා මේ බලන්න රෝම බලන්න කියලා. ඒ කියන්නේ අර කියන්නේ මයිල් කෙලින් වෙනවා කියන්නේ. ඒක සිද්ධ වෙනවා. ලේවලටම දැනෙනවානේ. දැනෙනවා. අනිත් එක මුළු සින්දුවම කටපාඩම් අපිට අදටත්. ඉතින් අද මේ වර්තමාන සමාජයේ අපි මේ 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 දේවල් එක දවසකට විතරක් සීමා වෙලා තියෙනවා කියන එක අද විශ්වාසයි. ඒ කියන්නේ එහෙම කොච්චර දැන් අපිට මම පොඩි කාලේ ආසම සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉපදුනාම වෙසක් කූඩු හදන්න ඉන්නේ කවද්ද වෙසක් එකට. ওই මාස දෙක තමයි හරිම පුදුමාකාර හිතේ සතුටක් තිබුණේ. පාරේ බැහැලා වෙසක් කූඩු බලන්න. එතකොට දන්සලක් ගානේ අපි මේ දන්සල් ගාන යන්නේ ඒ ආසාව. ඒ කියන්නේ ඒ තිබුණු සම්බන්ධකම් අද සමාජේ බොහෝ සෙයින් ඈත් වෙලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මෙවැනි උතුම් ගීත හරහා මෙවැනි වැඩසටහන් හරහා මේ කාලය ආයි පාරක් ආපස්සට ගිහිල්ලා වෙනස් වුණා නම් කොච්චර.